අදත් අපි සුපුරුදු පරිදිම ටියාරා ඕකේ ආට් පැලට් වැඩසටහන ආරම්භ කරන්න හැදන්නේ. ඉතින් දෘශ්‍ය කලාවේ විද්‍යුත් කැන්වසය කියලා කියන්නේ අපි නිකම්ම නෙවෙයි නේද? මොකද හේතුව අපි රූපවාහිනී මාධ්‍ය තුල චිත්‍ර කලාව පිළිබඳව හැමදාම කතා කරන එක නෙවෙයි චිත්‍ර කලාව පිළිබඳ විතරක් කතා කරන වැඩසටහනක් දකින්න ලැබෙනවා අඩුයි. ඒ වෙනුවෙන්ම වෙන් කරන්නේ චිත්‍ර කියන විෂය ඉතාම වැදගත් විෂයක්. මොකද ඉතිහාසයේ පුරාවම චිත්‍ර කලාව කියන එක තුල තමයි අපේ ඉතිහාසයේ නැවත කියවන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසාමයි අපි මේ විවිධ විදිහේ දේවල් විවිධ විදිහේ නිර්මාණ අලුත් අලුත් නිර්මාණශීලී ළමා පරපුරක් බිහි කරන්න මේ අපේ උත්සාහය. එහෙනම් අපි බලමු අපි ඇඳා විවිධ නේද පැන්සලෙන් අඳිද්දි පුංචි පුංචි දේවල් අපි හැම ක්‍රමවේදයක්ම ඉගෙන ගත්තා. 1 point perspective, 2 point perspective නේද? ඊළඟට අපිට තියෙන ඉගෙන ගන්න හොඳම එකක් ඒ කියන්නේ 3 point perspective. මේ ගැන ගොඩක් කතා කරන්නේ නැහැ පාසල්වල. එහෙම නැත්නම් මේ චිත්‍ර විෂය කරන අය ගොඩක් වෙලාවට කතා කරන හරි අඩුයි. ඉතින් ඒ නිසාමයි අපි 3 point perspective ගැන කතා කරන්නේ. එහෙමනම් ඔන්න අපි පොයින්ට්ස් නේද අපි කියන විදිහට වැනිෂින් පොයින්ට්ස් අපි හැමෝම දන්නවා. දැන් මේ වචනේ වැනිෂින් පොයින්ට්ස් මෙන්න මෙතන එකක් අපි තියා ගන්නවා. තව මේ හරියෙන් අපි වැනිෂින් පොයින්ට් එකක් තියා ගන්නවා. දැන් 2 පොයින්ට් වෙනවා. එතකොට 3 පොයින්ට්ස් වෙන නම් අපි අනිවාර්යයෙන් මෙන්න මේ වගේ තැනකින් තවත් එක පොයින්ට් එකක් තියා ගමු. ඔන්න දැන් වැනිෂින් පොයින්ට් 3ක් අපි තියා ගත්තා. මම ටිකක් අදේට පාට කරන්න උගලට බලා ගන්නත් ඕන නිසා කැමරාවටත් හොඳට පේන්න ඕන නිසා ඔන්න තියා ගත්තා. ඉතින් මේ තමයි අපි අඳින්නේ මොන වගේ වෙයිද? ඒ කියන්නේ අපි හොඳින්ම දන්නවා මේ වගේ අඳින්න ඕන අවස්ථා මොනවද කියලා අපි දැනගත්තොත්. ඔයගොල්ලෝ දන්නවා නේද උඩින්, ඒ කියන්නේ අපි ගියොත් බිල්ඩින් එකක් උඩ ඉඳන් බැලුවොත්, බිල්ඩින් එක උඩට ගිහිල්ලා බිල්ඩින් එක දිහා උඩ ඉඳන් බැලුවොත්, ඒ කියන්නේ ඇස් මට්ටමින් ඉහළ මට්ටමේ බැලුවොත් අනිවාර්යයෙන්ම කොහොමද පේන්නේ කියන එක තමයි මෙතනින් අපි තහවුරු කරගන්නේ. ඉතින් ඒ කියන්නේ ඇස් මට්ටමේ සිට ඉහළින් බලනකොට කොහොමද බිල්ඩින් එකක් පේන්නේ කියන එක අඳින ක්‍රමයේ තමයි මේ ගොඩක් වෙලාවට එන්නේ. තව විදිහට බලනවා නම් ඇස් මට්ටමේ පල්ලෙහා ඉඳගෙනත් මේක බිල්ඩින් එක දිහා බලනත් අඳින්න පුළුවන්. අපි ඊළඟ දවසේ ඒක කරන අපි දැන් අද කරන්නේ මේ උඩින් යනකොට කොහොමද බිල්ඩින්ස් පේන්නේ මෙන්න මේ විදිහේ ක්‍රමයක් තමයි අපි මේ අඳින්න යන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු දැන් කොහොමද මේක ඉතුරු ටික කරන්න කියලා. ඔන්න පොයින්ට්ස් දෙක තියෙනවා. දැන් වැනිෂින් පොයින්ට් එක මේ අර ඇස් මට්ටම කියලා අපි කියන රේඛාවක් මෙතනින් ගහගන්න. ඒතොර අපි ඒක උඩින් තමයි මේක බලන්නේ කියලා අපි මේ හැමනිතරම කතා කරේ. ඔන්න අපි රේඛාවක් ගහගන්නවා. මම රේඛා ටිකක් තදින් අඳිනවා මොකද පේන්න ඕන නිසා. ඊට පස්සේ අපි මකා ගමු. එහෙමනම් මේ 3 point perspective තමයි මේ තුනක් ඇඳ ගැනීමත් එක්ක තියෙන. ඔන්න එහෙමනම් අපි දැන් මෙතනින් අපි රේඛාවක් හෙලින් ගහගමු උඩට. මේ රේඛාවකුත් අපි ගහ ගන්නවා. දැන් අපි බලමු අපි අඳින බිල්ඩින් එකේ කොයි වගේ ප්‍රමාණයද මේ වගේ ප්‍රමාණයක බිල්ඩින් එකක් අපි ඔන්න අඳින්න හදන්නේ. ඒතොර උඩේ ඉඳන් මේක දිහා බලන්න තමයි අපි මේ හදන්නේ. ඉතින් මේ හැරි ඉඳන් බලනකොට අපිට පේන්නේ කොහොමද කියලා තමයි අපි මේ ගන්න යන්නේ. එතකොට එහෙමනම් අපි ඒකට ඉස්සෙල්ල මේ පොයින්ට් එකේ ඉඳලා මේ තියපු තැනට අපි ඔන්න රේඛාවක් නැවත ගහගන්න ඕනේ. ඊපස්සේ අපි මේ රේඛාවත් තියලා අපි තැනට ගහගන්න ඕනේ. බඩ පේනද? දැන් මේ රේඛාව අපි ගහගත්තට පස්සේ මෙතන මුල්ලක් වගේ හැදුනා. ඊට පස්සේ අපි පල්ලෙහාට එනවා කිව්වනේ. අපි ඒකත් එතනින් ගහගමුකෝ. මේ රේඛාව මෙතන තියෙන්නේ. මෙතන තමයි පොයින්ට් එක. අපි QR කියන විදිහට මේ වැනිෂින් පොයින්ට් එක එතන ඉඳලා මේ අපි බිල්ඩින් එකේ යට කොටසේ ප්‍රමාණය තමයි මේ අපි ගහගන්න ඕනේ. අපි ගහගන්න. මේක බිල්ඩින් එකක් වෙන්නත් පුළුවන්. පෙට්ටියක් අඳිනකොට නේද? උඩින් ඉඳන් බලන පෙට්ටියක් අඳිනකොට, උඩින් ඉඳන් බලන සියලු දේවල් අඳින්දී මේ ක්‍රමයේ තමයි අනුගමනය කරන්නේ. මේ සරලම හැඩ නිසා තමයි අපි මේ පෙට්ටි හැඩ ගන්න. ඊට පස්සේ ඕනම හැඩයක් අපි තුන් මිනිස් රූපයක උඩින් ඉඳන් බලනකොටත් මේ ක්‍රමවේදෙම තමයි බලපාන්න. ඉතින් උඩින් ඉඳන් බලනකොට පල්ලෙහාට යද්දී පුංචි වෙනවා අපි හැමදාම කතා කරන විදිහට. ඒක කොහොමද පරිමාණයක් එක්ක හරියට ඇඳගන්නේ කියලා අපි මේ අඳින්නේ. මෙතන ඇඳගත්තොත් මේ වගේ බිල්ඩින් එක ප්‍රමාණයක් ගන්නවා. මේ වගේ ප්‍රමාණයක් කියලා හිතලා අපි ගත්තොත් අපිට යන්න වෙන්නේ ඔන්න ඔය වගේ රේඛාවකට. ඔන්න දැන් අපි ඒකත් මාක් කරගන්නයි හදන්නේ. එතකොට මේ වැනිෂින් පොයින්ට් එකයි පාවිච්චි කරන්නේ තුන්වෙනි එක. ඒක තමයි මේ අතර පාවිච්චි කරන්නේ. ඔන්න අපි ඒක ඇඳගත්තා. මේකත් අපි මේ වැනිෂින් පොයින්ට් එක තමයි අපි ඒකටත් පාවිච්චි කරන්නේ. ඒ
ද මේ රේකා දෙක හමුණු එකේ ආයි අපිට තියෙනවා මෙතන ෆිනිෂින් පොයින්ට් එකේ ඉඳලා මෙතෙන්ට අඳින්න පුළුවන්. ඔන්න අවකත් අපි අඳගන්නම්. අතනකට දැන් මෙතන තියෙන රේකාවට අපිට පුළුවන් ඔන්න මෙතන ඉඳලාත් එකක් ඇඳගන්න. ඔබට පේනවද දැන් මෙතන මේ පල්ලෙහා ඉඳන් බලද්දි පල්ලෙහාට එන ඇන්ගල් එක, ඒ කියන්නේ පල්ලෙහාට එන පුංචි වෙන විදිය හරියටම මෙෂර්මන්ට් කොහොමද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. අපි ඒකෙදී තව උන්නම් බලමු නේද, නිකන් මෙතන මේ රේඛාවක් ඇඳගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මේකේ කොහොමද, ඒ කියන්නේ මේ රේඛාවත් මෙතෙන්ටම අපි ගමු. නිකන් පොඩි ඇතුලේ කොටුවක් එමු නැත්නම් ඇතුලේ ඝනකමක් වගේ එකක් ගත්තොත් බිල්ඩින් එක ඇතුලේ නේද, අපි හිතමු මේකක් තියෙනවා නම් ඒක කොහොමද අඳින්නේ කියන එක, නැත්නම් වලක් වගේ තියෙනවා නම් ඒකත් අපිට මේ විදිහට මාක් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න අපි මාක් කරගමු. දැන් බිල්ඩින් එකේ තව තියෙන මෙන්න මේ අපි හිතමු වීදුරු නේද, මේ වගේ මාක් කරගමු. වීදුරු වගේ දාලා තියෙනවා නම් කණ්ණාඩි වගේ දාලා තියෙනවා නම් ඒ වගේ රේඛා ටිකත් අපිට මේ ආකාරයට මාක් කරගෙන අඳින්න පුළුවන්. ඔන්න ඒකත් අපි අඳගමු. ඔබට හිතෙන්න පුළුවන් මේ වගේ දේවල් මේ පුංචි අයට නේද, පොඩි අයට ඉතා වැදගත් වෙනවද මේක, පොඩි අයගේ කියලා දීමේදී පොඩි අයට කොච්චර ප්‍රමාණය මේක දැනේද, මේක අමාරුයි නේද කියලා. නෑ, පොඩි අයට මේක ඉතා වැදගත්. ඒ අයගේ මූලික අදහසට ඒ වී ඕනම දෙයක් බලද්දී ඈතර යද්දී පුංචි වීම ස්වභාවිකව එහෙම නැත්නම් මේ අපේ දෘශ්‍ය මායාවක් විදිහට පේන දෙයක් විදිහට අඳුනා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අනිවාර්යෙන් මේ වගේ දෙයක් අඳින්දි ඒ වගේ දේවල් ඉබේ මේගොල්ලන්ගේ මනසට ඇතුල් වෙයි. ඒ නිසායි අපි මේ කියන්නේ පුංචි කාලේ ඉඳලා මේව දැක්කට පස්සේ, මේව අවබෝධ වුණාට පස්සේ, මේව සංකීර්ණ කාරණා නෙමෙයි, මේව අහපු නැති නිසා තමයි ඔබට දැනෙන්නේ ඉතා සංකීර්ණයි වශයෙන්. ඒක මතක් කරන්න නම් අපස සාමාන්‍ය පෙළ විභාගයේ, එහෙම නැත්නම් අපස උසස් පෙළ විභාගයේ 6 7 8 මේ හැම විෂය ධාරාවේ පාසලේ චිත්‍ර විෂය හදාරනකොට අනිවාර්යයෙන්ම මේ ඉතාම හොඳ නේද, ඉතාම වැදගත්ම කොටසක් තමයි මේ අපි කතා බහ කරන්නේ. ඉතින් ඒ ගුරුවරුන්ට උනත් මේ ගැන හොඳ අවබෝධයක් දුන්නොත් මං හිතන්නේ ඒ අයට මේක බලන්න කිව්වත් ගැටලුවක් නෑ. මේ මේ පාඩම් මාලාව ඉතාම වැදගත් අධ්‍යාපන ශාස්ත්‍රයේ චිත්‍ර කලාව වෙනුවෙන්. ඉතින් මං හිතනවා මේක ඉතා වැදගත් වෙයි ආකිටෙක්, ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පය කරන අයට ඉතාම වැදගත් කොටසක්. මොකද ගෘහ නිර්මාණ ශිල්පය තෝරා ගන්නවා නම් තමන් විශේෂ ධාරාව හැටියට චිත්‍ර විෂයත් එක්ක අනිවාර්යයෙන්ම ලෝකේ ජය ගන්න පුළුවන්, මුදල් හොයන්න පුළුවන්. අපි මුදල් වලින් තක්සේරු කරනවා නම් ඉතින් එහෙම නම් ඔන්න ඉතින් මේ පණිවිඩෙත් එක්ක කියන්නේ මේවා දැනුවත් කරන්න ඕන නේද. පුංචි කාලේ ඉඳලම තමන්ට අරමුණක් තියෙන්න ඕන, තමන් කවුද වෙන්නේ කියලා නේද. එහෙමනම් අපි බලමු ඉතුරු කොටස කොහොමද අඳින්නේ කියලා. එහෙමනම් අපි මෙතන පොඩ්ඩක් අඳුරු කරගමු. බලමු අඳුරු කරාම එතන තියෙන වෙනස අපිට හොඳට තේරෙයි කොහොමද කොටස වෙන් වෙලා පේන්නේ කියලා. දැන් ඔබට පේනවා නිකන් ඒ කොටස නේද, පල්ලෙහාට තියෙන කොටසක් වගේ වලක් වගේ වලට පේනවා දැන් හොඳින්. අපි මෙතනත් මාක් කරගමු වීදුරු නේද, වීදුරු අපි මාක් කරා වගේ තට්ටු කීයක් තියෙනවද. එතෙන්දිත් තව කරන්න ඕන වැඩක් තමයි මේ පල්ලෙහාට යද්දී තට්ටු ප්‍රමාණය මේ උඩට වඩා ලං කරන්න වෙනවා. මොකද ඈතර යද්දී පුංචි වෙනවා නම් ඒ සාපේක්ෂව ඒකත් පුංචි වෙන්න ඕනේ. තදට ඇඳගත්තා මොකද වැඩිපුර පේන්න ඕන නිසා. ඔන්න අපි මකා ගත්තා. දැන් අපි මේකේ අපි පොඩි පොයින්ට්ස් නේද මේ වගේ තීනීමක් තියාගන්න වෙනවා. ඔන්න අපි ඇඳලා තියෙන අපි නිකන් මේකට මේ හෙවණැල්ලාවක් වගේ නේද, ෂැඩෝ එකකුත් වගේ නිකන් දාලා බලමු. හෙවණැල්ලාව අපි ටිකක් දාගමු. එතකොට මේ පොළව මතු පිට තියෙන ස්වභාවය අපිට ඔන්න දැනගන්නත් පුළුවන් වෙනවා. ඔව්, මේ හෙවණැල්ලාවත් ඉතා වැදගත්. මොකද හේතුව මේ මේ බිල්ඩින් එක කොතනද තියෙන්නේ නේ, පොළොව මට්ටම කොහොමද, පොළොවේ ඉඳලා කොතනද තියෙන්නේ කියන එක හෙවණැල්ලාව මගින් තමයි අපිට අඳුනා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉතින් අහසේ පා වෙනවා වගේ පේනවා එහෙම ඇඳේ නැතොත්. ඉතින් ඔන්න දැන් අපි අද බොහොම සරලව මේ බිල්ඩින් එකේ නැත්නම් පෙට්ටියක මේ ඕනම හැඩතලයක එකක් අපි කොහොමද 3 point perspective අඳින්නේ කියන එක තමයි මේ අද ඉගෙන ගත්තේ. අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ 3 point perspective වලින් එහෙම නැත්නම් 2 point perspective, 1 point perspective මේ සියල්ලගෙම අඳින විදිහ තමයි ඉදිරියට
ප්‍රායෝගිකව කරන්න වෙන්නේ. ඉතින් අපි විවිධ දේවල් ස්වභාවික දේවල් අපි බලමු. හැම එකක්ම අපි අඳින්න පුරුදු වෙලා අපි ඉදිරියේදී මේ වගේ අපූර්ව දේවල් අඳින්න අපි පුරුදු වෙමු. එහෙමනම් අපි බලමු මේ ලස්සනම ලස්සන චිත්‍රයක් පාට කරන්නේ කොහොමද කියලා.